අයිබෝවන් සුබ උදෑසනක්. සැමට කලින් සත්‍යහරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය දවසේ පුවත් සිරස්තල වෙත. රට අනුරට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක නම් කරයි. ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස නිත්‍යානුකූලව තෝරා පත් කරගන්නා ලද බව නිවේදනය කරමු. පැරණි දේශපාලනය අවසන් කළ ශ්‍රී ලාංකිකයින් ගැන නිව්යෝක් ටයිම්ස් කියයි. අවධානය දේශීය පුවත් වෙත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ජනාධිපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක තේරීපත් වූ බව මැතිවරණ කොමිසම ඊයේ පස්වරුවේ නිල වශයෙන් ප්‍රකාශ කළා. ඉතිහාසයේ පළමුවරට දෙවන මනාපය ගණන් කිරීමද මෙවර මැතිවරණයේ විශේෂත්වයක්. පවතින සාම්ප්‍රදායික දේශපාලනයේ නිවත්වී රට ගොඩනැගීම වෙනුවෙන් සිය උපරිම මෙහෙවර ඉටු කරන බවයි අභිනව ජනපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ. ඒ මැතිවරණ කොමිෂන් සභාවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. ජනාධිපතිවරයා තෝරා පත්තර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් මස 21 දින පැවැත් වූ අතර එම ඡන්ද විමසීමේදී සියලුම මැතිවරණ කොට්ටාසවල දෙන ලද වලංගු ඡන්දවලින් එක් අඩකට වැඩි සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකුට නොලැබී ඇති බැවින් ඉතාම වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගත් අනුර කුමාර දිසානායක මහතා හා ඊළඟට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා හැර අනෙක් අපේක්ෂකයන් තරඟයෙන් ඉවත් කළ බව නිවේදනය කරන ලදී. එසේ තරඟයෙන් ඉවත් කරනු ලැබූ අනෙක් අපේක්ෂකයන්ගේ දෙවන හා තුන්වන මනාපය තරඟයේ සිටින අපේක්ෂකයන්ගේ වාසියට ලබා දී ඇද්ද යන්න ගණනය කිරීම 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 57, 58, 59, 60 යන වගන්තිවලට අනුකූලව සියලුම තේරීම් භාර නිලධාරීන් වෙත විධානය කරන ලදී. අනුර කුමාර දිසානායක මහතා මුල් අදියරේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව 56,34,915 වූ අතර මනාප අදියරේදී ලබාගත් මනාප සංඛ්‍යාව 105,264කි. ඒ අනුව ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 57,40,179කි. සජිත් ප්‍රේමදාස මහතා මුල් අදියරේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව 43,63,035 වූ අතර මනාප අදියරේදී ලබාගත් මනාප සංඛ්‍යාව 167,867කි. ඒ අනුව ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 45,30,902කි. ඒ අනුව ඡන්ද 57,40,179ක් ලබාගත් ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්තර ගැනීම පිළිබඳ පනතේ 61 වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස නිත්‍යානුකූලව තෝරා පත් කරගන්නා ලද බව නිවේදනය කරමු. විශේෂයෙන් ගත්තාම අපි දන්නවා මේ වෙලාව පෙරට පැති ගණනාවකින් අස්ථාවර භාවයට පත් වෙලා තිබෙන්නේ ආර්ථික වශයෙන්, සමාජීය, දේශපාලන, ජාත්‍යන්තර වශයෙන් සිදු පැතිවලින් කඩාවැටලා තිබෙන රට. අපි හැමෝදාම විශ්වාස කරා මේ කඩාවැටි තිබෙන රට ඉදිරියට ගැනීම සඳහා පීවරක් ආරම්භ කළ හැකි වන්නේ ජනතාවගේ කැමැත්තෙන් තෝරා ගන්න ලද ජනවරමක් සහිත පාලනයකට විතරයි කියලා. එම නැතුව විවස්ථාවේ තියෙන වගන්ති ඇතුළෙන් බිහිවෙන පාලනය කොමත් විවස්ථාවේ තුළින් තමයි පාලනය බිහිවෙන්නේ කෙසේ වුවත් ජනතාවගේ කැමැත්ත තමයි එහි ජනවරම තමයි ඕනෑම පාලනයකට ශක්තිය දෙන්නේ, මඟ පෙන්වීම ලබා දෙන්නේ. එනිසා මෙම අපේ රට ගිලී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් ජනතාවගේ ජනවරම සහිත පාලනයක අවශ්‍යතාවය තිබුණා. මොකද අපි දන්නවා පෞගේ කාලේ ජනවරම විවිධ විකෘති වීමකට භාජනය වෙලා තිබුණා. පාර්ලිමේන්තුව ඉන්න ඔබට තියෙන ආයතනයන් තුළ පව ජනවරම විකෘති වීමක් තිබුණා. එනිසා අපි මේ රට ඉදිරියට ගෙන යන ජනවරම යළි ස්ථාපිත කළ යුතු තිබෙනවා. එනිසා මම හිතන්නේ ජනාධිපතිවරණයේ ප්‍රධාන කරුණක් ඉන්න පසු මම හිතන පාර්ලිමේන්තු මැතිවරණයත් එයා සමගාමීව පැවැත්විය යුතු ස්ථාවරයක් තියෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් මෙම මැතිවරණයේදී අපි දන්නවා සාමාන්‍යයෙන් බොහෝ මැතිවරණවල ඝාතනය සිදු වී තිබෙනවා.
දීපලකින් තැබීම් සිදුවී තිබෙනවා, රෝහල්ගත වීම් සිදුවී තිබෙන ඒ පැත්තෙන් ගත් මං තැන අවම මැතිවරණයක්. ඒ නිසා දේශපාලන ව්‍යාපාර වගේම ඒ දේශපාලන ව්‍යාපාරවල නියලෙන මහජනතාව, පොදු ක්‍රියාකාරීන්, සාමාජිකයින්, ඒ සියලු දෙනාම සැලකිය යුතු ප්‍රවේශම් සහගත මැතිවරණ ක්‍රියාවලියක යෙදෙන බව තමයි පේන්න තිබෙන්නේ. එනිසා මම හිතනවා මෙවැනි ප්‍රචණ්ඩත්වයෙන් තොරව, ගැටුම්කාරීත්වයෙන් තොරව මැතිවරණයක් පවත්වා ගැනීමට හැකියාව ලැබීමත් එක පැත්තකින් ජයග්‍රහණයක් ලෙස අපි සලකනවා. එනිසා මේ ජනාධිපතිවරණය තබලද මේ පියවර ඉදිරියට කොහොමද අපි ශක්තිමත්ව අපේ රට තුළ ස්ථාවරභාවයක් මේ මැතිවරණ ක්‍රමවේදී, මේ පැවැත්වීමේ ක්‍රමවේදී සකස් කරගැනීම වැදගත් කියලා මම හිතනවා. අපි තවදුරටත් පැරණි ගතානුගතික සාම්ප්‍රදායික සැමරීම්වල අනෙකා පීඩාවට පත් කරන, හිංසාවට පත් කරන, අනෙකාට බියගෙන දෙන එහෙම සංස්කෘතිය මම හිතන දැන් අවසන් කළ යුතුයි. ඒ නිසා මම හිතනවා මේ මැතිවරණයේදී පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වීම, අවම කියන මම හිතන්නේ ආස්කූරක්වත් වැඩිපුර ගියේ නැති තරමේ මැතිවරණ ව්‍යාපාරයක බොහොම හොඳයි. අපි දේශපාලන ව්‍යාපාරයකට අපි පුළුවන් තරම් අපේ සමාජිකයන්ට අපි උපදෙස් ලබා දීලා තිබුණා. රතිඤ්ඤාපත්තු කිරීම, ආස්කූරුපත් කිරීම, එනි අනිකාට පීඩාවන් ගෙන දෙන ක්‍රියාමාර්ගවලින් දෙන්න එපා කියලා. මොකද අපිට අවශ්‍යයි කැමැති කෙනෙක් තමයි දේශපාලන ව්‍යාපාරයක එක වැඩ කරන්න. මැතිවරණයෙන් පසුව හැම කෙනෙකුට නැවත මේ රටේ නිදහස් පුරවැසියකට වැඩ කටයුතු කරන්න තියෙන අයිතිය අපි තහවුරු කළ යුතු කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා වෙනස් කළ යුතුයි කියලා කියන්නේ මේ සමස්තේම වෙනසක් අපේ රටට අවශ්‍යයි. මේ රට මෙතනින් එහාට යන්න නම් මේක ආර්ථික දේශපාලන තලයේ පමණක් නෙවෙයි ක්‍රියාකාරීත්වයක් තලෙත් වෙනසක් අවශ්‍යයි. ඒ නිසා මම හිතනවා ඉදිරියේදී අද සව රාත්‍රී හෙට මේ දිනවලත් කිසිදු ප්‍රචණ්ඩකාරීත්වයකට, ගැටුමකට අපේ රටේ මහජනයා එම කටයුතු නොකළ යුතු කියන ස්ථාවරයෙන් මෙතන ආරක්ෂා කරගත්තු අපි දේශපාලන ව්‍යාපාර හැම දිනම තමගේ සමාජිකයන්ගෙන් තමගේ ක්‍රියාකාරකම් ඉල්ලා හිටියොත් මම හිතනවා ඒක අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙයි. නවවන විධායක ජනාධිපතිවරයා හැටියට තේරීපත් වූ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට පළමුවෙන්ම මා සුබපතනවා. එතුමාට අපගේ මාතෘභූමිය මේ වන විට පත් වී ඇති අර්බුදකාරී තත්වෙන් මුදවා ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේ රටේ ලක්ෂ 220කගේ ජනතා ප්‍රාර්ථනාවන් සහ බලාපොරොත්තු ඔබට බාර වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටදී විශේෂයෙන්ම ජනතාවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුව තීරණවලදී සමගි ජන බලවේගෙත්, සමගි ජන සන්ධානයේ අවශ්‍ය සහයෝගය ලබා දෙන්නට අපි සූදානම් බව මා ප්‍රකාශ කරනවා. අපේ රට අමාරු තත්ත්වයක තිබෙන මොහොතක්, විවිධ අභියෝග රැසකට මුහුණ දී තිබෙන අවස්ථාවක අපි විශ්වාස කරනවා රට මේ තත්ත්වෙන් මුදවා ගැනීම ජයග්‍රාහී පාර්ශ්වයට පමණක් නොව මේ රටේ සියලුම පාර්ශ්වවල වගකීමක්. මැතිවරණ ක්‍රියාවලිය අවසන් රට ගොඩනැගීමේ ක්‍රියාවලිය, රට ශක්තිමත් කිරීමේ, සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය යුතුයි. ඒ උදෙසා ඔබතුමාට ලබා දිය යුතු සහයෝගය අප රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් ඒ ඉෂ්ට සිද්ධ කරන්නට අපි අදහස් කරනවා. ඒ වගේම ඡන්දය ලබා දුන් සහ නොදුන් සියලුම දෙනාට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය කරවීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීම ගැන අපගේ ස්තුතිය පුද කරනවා. BBC, New York Times, Vyon ඇතුළු බොහෝ විදෙස් ජනමාධ්‍ය අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය ගැන වාර්තා කර තිබෙනවා. මෙවර මැතිවරණයේදී ජනතාව පැරණි දේශපාලන ක්‍රමවේද ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ. මාක්ස්වාදී නායකයෙකු මෙවර ජනාධිපතිවරණයේදී ඉදිරියෙන් සිටීමෙන් පැහැදිලි වන්නේ මෙරට ජනතාව පැරණි දේශපාලන ක්‍රමවේද ප්‍රතික්ෂේප කිරීම බව නිව්යෝර්ක් ටයිම්ස් පවසනවා. ශ්‍රී ලංකා ජනතාව ආර්ථික අර්බුදයෙන් හෙම්බත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එමෙන්ම දේශපාලන නායකත්වයන් සමගද වෙහෙසට පත්ව ඇති බව අනුර කුමාර දිසානායකට ලැබුණු ප්‍රබල මනාප ප්‍රතිඵලවලින් පැහැදිලි වන බවද වාර්තා වනවා. මෙය දකුණු ආසියාවේ මුල් ඇද ඇති දේශපාලන ක්‍රමවේදය පිළිබඳ මහජනතාවගේ කෝපය පෙන්වීමක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 55 හැවිරිදී අනුර කුමාර දිසානායක ජනාධිපති වුවහොත් එය 800 වසකටත් වඩා පැරණි වාමාංශික පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ පෙරලිකාර ජයග්‍රහණයක් වනු ඇති බවයි එම වෙබ් අඩවි වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ. මේ අතර චැනල් නිවුස් ඒෂියා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට දුන් පොරොන්දුව මත අනුර කුමාර දිසානායකට වැඩි ජනතා මනාපයක් හිමි වී ඇති බවයි. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් හමුයමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.